ඉතින් තවත් ෆ්ලික්ගික් සිවිස් ප්‍රෝග්‍රම් එක එක්ක අපි එකතු වෙනවා. ඉතින් අද කඩ ගොඩක් කතා බහට ලක් වෙච්ච ෆිල්ම් එකක් තමයි අපි කතා කරන්නේ නේ. මොකද්ද? Jojo Rabbit. ඉතින් මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරලා තියෙන්නේ ටයිකා වයිටිටි, ඒ වගේම රෝමන් ග්‍රිෆින් ඩේවිස්, තොමසින් මැකෙන්සි, ස්කාලට් ජොහන්සන්, ටයිකා වයිටිටිත් මේකේ රෝල් එක ප්ලේ කරනවා, සෑම් රොක්වෙල්, රෙබල් විල්සන්, ඇල්ෆී ඇලන්, ස්ටීවන් මර්චන්ට්, ආචි යේට්ස්, මේ වගේ අමුතු කාස්ට් එකක් ඉන්නේ. ඒ කියන්නේ ඒ කම්බිනේෂන් එකත් කලින් දැකලා නැති කම්බිනේෂන් එකක්. එක එක ජාතියේ කට්ටි ඉන්නවා, ඉංග්ලන්ඩ් වලින් කට්ටි ඉන්නවා, US කට්ටි ඉන්නවා, ඔස්ට්‍රේලියන් කට්ටි ඉන්නවා. හැබැයි මේ ඔක්කොම එකතු වෙලා ජර්මන් ෆිල්ම් එකක් නියම ගන්න. ඉතින් විශේෂයෙන්ම කියන්නේ ටයිකා වයිටිටි හිට්ලර් ප්ලේ කරනවා මේකේ. ඉතින් ඒකට ඒකට අපි කියලින්ම හැට්ස් ඔෆ් කියන්න ඕනේ. මේ මට හිතාගන්න බෑ හිට්ලර් කොස්ටියුම් එක ඇඳගෙන මෙහෙම කරන්න කියලා ඩිරෙක්ට් කරද්දි කොහොමද තියෙන්නේ නැද්ද කියලා කට්ටියට. මේ ඉතින් උගේ ඩාන්ස් එක ඉතින් අනිවාර්යම ගොඩක් ෆන් එකක් අරන් තියෙනවා මේ ෆිල්ම් එක හදද්දි. විශේෂයෙන්ම මේ පොඩි කට්ටිය ඉන්න හින්දා මම හිතන්නේ ඒක තවත් ෆන් වෙන්න ඇති. මං බිහයින්ඩ් ද සීන්ස් කිහිපයක් දැක්කා. ඉතින් මේගොල්ලෝ අනිවාර්යෙන්ම ලයිට් හාටර් විදිහට මේ ෆිල්ම් එක කරලා තියෙන. නමුත් මේ ෆිල්ම් එකේ ලොකු මෙසේජ් එකක් තියෙනවා. එකක් විතරක් නෙමෙයි, ගොඩක් මෙසේජ් ගොඩක් තියෙනවා. මේක මාර කියන්නේ මේක අනිවාර්යෙන් කොමඩි එකක්. හැබැයි මේකේ ෆිල්ම් එක ඉවරලා ඒ ෆිල්ම් එක ගැන හිතද්දී හાર્ට් ටෝමින් මෙසේජ් එකක් තමයි අනිවාර්යෙන්ම දෙන්නේ. මොකද මේකේ මම ඇත්තටම මේක දැක්ක ප්‍රධානම ප්ලස් පොයින්ට් එක තමයි මේකේ මේ පොඩි ළමයින්ගේ ඇක්ටිං. ඔව්, ප්‍රධාන නළුවා, චූටි ළමයා. ඔව්. එයාගේ අර ඇතුළේ කියන්නේ මට තේරුණේ නෑ එයා රඟපානවා කියලා. ඒ කියන්නේ මට තේරුණේ නිකන් එයාගේ ලෝකේ ඇත්තටම ඒක වගේ කියලා. ඒ කියන්නේ එයා ඒ ලෝකේ ජීවත් වෙනවා වගේ ඇත්තටම දැන්නේ අර. ඒ වගේම අර අපේ ඩිරෙක්ටර් රඟපාන චරිතේ ගත්තොත් එයා සම්පූර්ණයෙන්ම මේ කතාවේ එලිමන්ට් එක සම්පූර්ණයෙන්ම වෙනස්ම එලිමන්ට් එකක් යාරි. ඊට පස්සේ ස්කාලට් ජොහන්සන්ගේ චරිතය ගත්තොත් එයා වෙනමම එලිමන්ට් එකක්. ඒ කියන්නේ එයා නැති විදියට තමයි යාගේ කැරක්ටර් එක. සමහරවිට මේ ස්කාලට් ජොහන්සන් හින්දා තමයි මේ චිත්‍රපටය ඇදිලා යන්නේ. ඒ වගේ මේ හැම කැරක්ටර් එකක්ම ඉන්ටර්කනෙක්ටඩ්. අනිවාර්යයෙන්. ඒ වගේ තමයි අනිත්ම යෝකි, යෝ අනිත් පොඩි එක, ඔහුගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ඇටි, සෙකන්ඩ් බෙස්ට් ෆ්‍රෙන්ඩ් ඇටි ඉන්නේ. එක්කෙනා යාගේ ඇක්ටිං මාර නැචරල් බට් මාර කියුට්. ඒක අර පිහිය අපිට සිටි. ඒ වගේ තමයි අර අන්තිම හරි අර රොකට් ලොන්චර් එකත් එක්ක යන්නේ. අම්මෝ, රොකට් ලොන්චරේ ලොකු යූට ඇටි. ඩෝංගලයි ඔස්සේ ඩෝංගල දින කඩේකට. ඒ වගේ මේ මාර ෆනි මොමන්ට්ස් තියෙන. ඉතින් මම ටයිකා වයිටිටි මේ කරේ එක පොඩ්ඩක් ෆොලෝ කරලා තියෙන. එයාගේ මේ කලින් ෆිල්ම්ස් දෙක තුනක් බලලා තියෙනවා. එයාගේ ට්‍රෙන්ඩ් එකක් තමයි කොමඩි වලින් කොහොමද හાર્ට් වෝමින් මෙසේජ් එකක් ඩිලිවර් කරන්නේ. ඒ කියන්නේ කොමඩි ෆිල්ම් එක කොහොමද මිනිහෙක්ව අඬවන්නේ. ඒක මාර විදියට යුනික් විදියට මම කරනවා ටයිකා වයිටිටිගේ. මං හිතන්නේ එයාගේ යුනික් ස්ටයිල් එකක් ඒක. විශේෂම තව එකක් කියන්න ඕනේ මේකේ මේ හිට්ලර් කැරක්ටර් එක එක ජෝක් එකක් විදිහට තමයි කරන්නේ. ඒ කියන්නේ මෙහෙමයි දැන් අපි මේ World War 2 ඒ සබ්ජෙක්ට් එක ගැන ගත්තා. මේක මාර සීරියස් සබ්ජෙක්ට් එකක්. හැබැයි මේක මෙයා චූස් කරලා තියෙනවා මේක කොමඩි පැත්තෙන් කියන. මොකද මේ මෙයාට හිට්ලර්ව පොඩ්ඩක් නිකන් මේ සමච්චලෙල්ලක් කරන්න ඕනේ වගේ පොඩි සීන් එකක් තිබ්බා නේද? ඒ වගේ තමයි මම හිතන්නේ. ඒකත් තිබ්බා. ඒ කියන්නේ මේ අර මිනිස්සුන්ට කියන්නේ දැන් හිට්ලර්ව දැක්කම කියන්නේ කේන්ති යනවානේ. ඔව්. දැන් මෙයාට ඕන උනේ හිට්ලර්ව දැක්කම hina යන්න. ඒ කියන්නේ හිට්ලර් වගේ කියලා කියන්නේ. හැබැයි අර ඒ කතාවේ අන්තිමට යනකොට ඒ හිට්ලර්ගේ කැරක්ටර් එක ටිකක් සීරියස් වෙනවා අර ළමයාත් එක්ක. ආ, පොඩ්ඩක් කේන්ති යනවා. ඔව්, කේන්ති යනවා. ඒ කියන්නේ එතකොට ළමයාට ඇත්තටම තේරෙන්න පටන් ගන්නවා what is right and what is wrong කියන එක තැනට එනවා. එතකොට අර අනිවාර්යම කියන්න ඕන මේ අර තව ගෑන් ළමෙක් ඉන්නවනේ. ඔව්. අපි කවුද කියලා කියන්නේ. ඒ ගෑන් ළමයා ගැනත් කියන්නනේ. ඒ ගෑන් ළමයාගේ ඇක්ටිං. ඔව්. ස්පොට් ඔන්. එයාගේ මාරම කියන්නේ මාර ගති අර එයා සහ අර පොඩි ළමයාගේ ඇතුළේ තියෙන කෙමිස්ට්‍රි එක. ඒ කෙමිස්ට්‍රි එකත් මාරම චේන්ජ් කරන විදිය, ඩෙවලොප් කරන විදිය. ඔව්, ඒක උඩ පහත යන විදිය මාරම ගති. ඉතින් මේකේ ටර්නින් පොයින්ට් එක ගැන මොකද අපි කියන්නේ? අපි කියන්නේ නැතු වෙමු. අපි අනිවාර්යයෙන්ම කියන්නේ නැතු වෙමු. මම කියන්නේ දැන් මෙහෙමයි. දැන් ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම මම නම් ඒක එක්ස්පෙක්ට් කරේම නෑ.
ඒක මම හිතුවා මොකක් හරි දෙයක් වෙයි කියලා හිතුවා. නමුත් හැබැයි හැම ද කියන එක විදිහට ඒ වදින විදිහට මම නම් කවදා එක්ස්පෙක්ට් කරේ නැහැ. ඒ වගේ මොමන්ට් එක මම කවදාක ෆිල්ම් එක දැකලත් නැහැ. මේක ඒක unexpected and unexplainable. ඉතින් අනිවාර්යයෙන්ම චිත්‍රපටය බලන්න. බලලා අපි මෙයාලගෙන උතහමුනේ යාලගෙන. ඉතින් මේ ෆිල්ම් එක කියනවනේ ගිය අවුරුද්දේ ආවේ මේක ඔලුව ගොඩක් ඔස්කාස් වලට නොමිනේට් වෙලා තියෙනවා. ඉතින් ඔස්කාස් වීක් එක දාන්න හේතුව මේක තමයි. තායිකා තමයි මේක දැන් ලංකාවේ තියෙනවා. මේක ලංකා ප්ලේ වෙනවා තියටර්ස් වල. ගිහලා හොයාගෙන බලන්න. මොකද මේක ඔයගොල්ලෝ හිතනවා වගේ නෙමෙයි. ඒ කියන්නේ මේ ෆිල්ම් එක මේ ට්‍රේලර් එකෙන් පෙන්වන කොමඩි එකක් කියලා. නමුත් අන්තිමට මේක ලොකු මෙසේජ් එකක් දෙන හાર્ට් වෝමින් දුක හිතන කතාවක් හැංගිලා තියෙන ගොඩක් හොඳ ෆිල්ම් එකක්. ඒගොල්ලෝ වෙන ඩයලොග්ස් උත් සෑහෙන හොඳ ඩයලොග්ස් තියෙනවා. හොඳ ඩයලොග්ස් තියෙනවා. ඔයාලා ආස නම් hina vela අඬලා ආයි hina vela අඬලා යන්න අන්න නියම ෆිල්ම් එක. ඉතින් අපි රෙකමෙන්ඩ් කරනවා. ඉතින් අපි රේටින් එකකට යන්න දෙනවා. අනිවාර්යයෙන්. මොකද හිතන්නේ? රේටින් එක මොකද්ද මේකට? මට ඇත්තටම මේ චිත්‍රපටිය දැක්කම සමහරලාට පුටුවෙන් නැගිටලා hina යන වෙලාව තියෙනවා. පුටුවෙන් වැටලා hina යන වෙලාව තියුණා. හිත ගල් කරගෙන කඳුළු පද කරගෙන ඉන්න අර කොල්ලෙක් ඉඳ අඬන්න බෑම් කරගෙන ඉන්න වෙලාවලුත් තිබුණා. ඉතින් ඒකින් ද මම මේ චිත්‍රපටය දෙනවා 8.9 රේටින්. වෙරි ගුඩ්. මමත් දෙනවා මේකට 8.9 රේටින් එකක්. ඉතින් කාලෙට පස්සේ අපි රේටින් එක සමු වුණානේ. මේ ඉතින් ගොඩක් එන්ජොයි කරන්න පුළුවන්. හැබැයි ගොඩක් සුපර් එකක් යන්න සුපර් එකක් ගන්න වැඩි සුපර් එකක් යන්න බලන්න බලලා අපිට කියන්න ඔයගොල්ලෝ මොකද හිතුවේ කියලා ජෝජු රැබිට් ෆිල්ම් එක ගැන. ඉතින් අපි තව රිව්‍යු කරගෙන ආයෙත් එමුනේ එන්න. බයි බයි. හයි නෑ පානේ.